අයිබෝවන් පසුගිය වැඩසටහනේ ඉගෙන ගන්න දූල පුතාලාට බෝධි පූජා තැබීම කියලා තිබුණාම ඒකේ ගොඩක් දෙනෙක් දුරකථන ඇමතුම් එවලා තිනවා කොහොමද බෝධි පූජාව තබන විදිහ කියලා. ඉතින් අතන බෝධි පූජාව තබන විදිහ කියලා වෙනමම විශේෂ ක්‍රමයක් අවශ්‍ය වෙන මෙන්න මෙහෙමයි කරන්නේ. ඉස්සර දැන් බෝධි පූජාව කියන්නේ මොකක්ද කියලා දූල පුතාලා දන්නවා. බෝධි පූජාවක් තබන එකේ විද්‍යාත්මක හේතුවක් දන්නවා. හෝගසී නැත්නම් ඇසුතු ගසේ තියෙන බලපෑමක් දැන් දන්නවා. එතකොට මේ හේතු මත අපි දන්නවා අපේ මනස කය එකම තලයක පිහිටන්න හේතු වෙනවා මේ ගෝමලු ඉන්නකොට කියලා. ඒතර ඒ වගේම බෝධි පූජාවක් තියන්නේ බුද්ධ පූජාවක් කියන එකත් දැන් හොඳින් දන්නවා ඔබ. බුද්ධ පූජාව බෝධි පූජාව දෙකම එකයි කියලා. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් කියන එක. එහෙමනම් දැන් විශේෂම බෝධි පූජාව තබනකොට දරුවෝ දැනගත යුතු කාරණා තමයි අපි දන්නවා විභාගයක් ලං වෙනකොට බෝධි පූජා තබනකොට අම්මලා තාත්තලාගේ ඉල්ලීම මත දරුවෝ වෙනවා විසක් බොහෝ වෙලාට යම් කිසි ආකාරයේ වැටහීමක් නැති නිසා පළමු වැඩසටහනේ වැටහීම ලැබුණා. දෙවෙනි වැඩසටහන ගැන කොහොමද බෝධි පූජා තබන්නේ? බෝධි පූජා තබනකොට දැන් අපි දන්නවා වස්තු පූජාව කියලා දෙන පූජා වස්තු ගෙනියන්න ඕනේ. දැන් මේවා තමන්ගේ නිවසින් එකතු කරන්නේ. එතකොට දැන් මල් කඩන්න ඕනේ නේ. අපි දන්නවා මල් කඩාගෙන යන්න පළස්සට. එතකොට මේ මල් ගෙනියනකොට මේ වල්න වර්ණ ගන්ධ ගුණේ මේ තුනම තියෙනවා. ඒ කියන්නේ හොඳ වර්ණවත් මල් වෙන්න ඕනේ. සුවඳවත් මල් වෙන්න ඕනේ. හොඳ ගුණයක් තියෙනවා. ගුණේ කියන එකෙන් අදහස් කරන්නේ මල නිවැරදි ආකාරයට තිබිය යුතුයි. පළවෙනි කාරණේ මොකද්ද? මල නෙලනකොට ඒක පරිවිච්ච මල් නෙලන්න හොඳ නැහැ. පරිවිච්ච මල් පූජ කරන්නේ. දෙවෙනි කාරණේ මොකද්ද? පෙති කැඩුණු මල් පූජ කරන්නේ. නැහැ. ඒක නෑ සැලකිලිමත් වෙන්න ඔබ මල් නෙලනකොට. තුන්වෙනි කාරණේ මොකද්ද? අවර්ණ වුණු මල් නෙලන්නේ. අවර්ණ වෙලා කියන්නේ පෙති පර වෙලා නෙමෙයි. නමුත් අවර්ණ වෙලා කියන්නේ ඒවා පූජ කරන්න ගන්නෙත් නැහැ. ඒ වගේම තමන්ගේ ධන හිසෙන් පහළ පොළවට බොහොම සමීපව තියෙන මල් පූජ කරන්න ගන්නෙත් නැහැ. බුදුන් පුදට ගන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි විවිධ ආකාරයේ ක්‍රුමීන් එහෙම ඉන්නෝ නම් ඒ මලේ එවැනි මල් නෙලාගෙන යන්නේ නැහැ. ක්‍රුමීන් ඉන්නෝ නම් ඒ මල් නෙලන්න නැතුව තියන්න ඕනේ. ඒක නත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි තවම පිපිලා නැහැ. පිපෙන්න ආසන්න වෙලා තියෙන මල්. ඒ කියන්නේ පොහොට්ටු. ඒ පොහොට්ටු පූජ කරන්නෙත් නැහැ. හොඳට සුපිපිත වුණු මල් තමයි පූජ කරන්නේ. විකසිත වෙච්ච මල්. එහෙම මල් තමයි පූජ කරන්නේ. පොහොට්ටු පූජ කරන්නේ නැහැ. ඒක නත් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ මල් නෙලනකොට මෙන්න මේ ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි දූල පුතාලා මල් නෙලනකොට බුදුන් වඳින්න ඕනම අවස්ථාවකදී අනුන්ගේ වතු වලින් මල් නෙලන්නෙත් නැහැ. අපි හිතමු දැන් තමන්ගේ මල් ගස් සොවා ගන්න ඕනේ. දිනපතා තමන් බුදුන් වඳිනවා වගේද? ඒ වගේම පන්සල් යනවා, පොය දිනවලට මෙවැනි බෝධි පූජා දිනවා, මෙවැනි අවස්ථාවලදී තමන්ගේ වත්තේ මල් යන්න. අපි දන්න බුදුන් පුදන්න අවශ්‍ය මල් වර්ග දිනවනේ. ඒවා තමන්ගේ වත්තේ හිටව ගන්න ඕනේ. ඒතකොට තමන්ගේ වත්තේ හිටව ගත්තාම දිනපතාම ඒ මල් තමයි නෙලන්නේ. ඒතකොට නැතුව බොහෝ වෙලාවට අනුන්ගේ වත්තක අපිට මල් ගොඩක් අවශ්‍ය නැහැ. අනුන්ගේ වත්තක මල් නෙලනවා නම් ඒකන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ gedara අයගෙන් නැත්නම් ඒ ආයතනයක් හෝ නිවසක් ඕනම තැනකන ඒ අයගෙන් ඒ අයිතිකරුවෙක් කියලානේ කවුරු හරි ඕනම තැන ඒ අයිතිකරුවගේ අවසරය මත තමයි මේ මල් ගන්න ඕනේ. එමු නැතුව මල් නෙලන්න හොඳ නැහැ. මොකද අවසරයක් නැතුව මල් ගත්තා කියන්නේ ඒකත් සුදුසු වෙන්නේ නැහැ. මොකද අන්සතු දෙයක් ගැනීමක් නේද? අවසරය ගන්න ඕනේ. අවසරය අරන් තමයි නෙලන්න ඕනේ. මේ ගන්න මල් ඊට පස්සේ මොකද කරන්නේ? අපි දෝවණය කරනවානේ. ඒ දෝවණය කරලා අනිවාර්යම දෝවණය කරනවා. එතකොට මල් දෝවණය කරන්න අපිට අවස්ථා දෙකක් තියෙනවා. එකක් නිවසේදී මල් නෙලපු ගම මල් දෝවණය කරනවා. ඒ වගේම තමයි මල් දෝවණය කරනවා පන්සල්ට ඇවිල්ලා පන්සලේ නැත්නම් පන්සලේ තියෙනවා මලසුන්ගේ මල් ආසනගේ. එතන මල් පිළියෙල කරන්න කලොත් තවත් දෝවණය. දෙවතාවක් දෝවණය වෙනවා. ඒක හොඳයි. දැන් බෝමලුවට ඇතුල් වෙනකොටම දූල පුතාල විශේෂම දැනගන්න ඕන කාරණා තමයි බෝමලුවට ඇතුල් වෙනකොට අපි මුලින්ම ඇතුල් වෙන දොරටුව තියෙනවා. ඒ දොරටුවෙන් ඇතුල් වෙනකොට තමන්ගේ දකුණු අත පැත්තට තමයි හැරෙන්නේ. දක්ෂිණාවෘතුව තමයි ගමන් කරන්නේ. මොකද හොඳට බලන්න චෛත්‍ය මලුවක් හෝ බෝමලුවක් තියෙන්නේ හැම වෙලෙම වෘත්තාකාරව. කිසිම තැනක නැහැනේ චෛත්‍ය මලුවක් හෝ බෝමලුවක් හතර ඇස් නැත්නම් ඍජු කෝණ ආශ්‍රය වෙනවා තම බහුවෂ්ටාකාර නැහැ. ඕනම කොහෙ තිබුණත් චෛත්‍ය මලුවක් කොහෙ තිබුණත් බෝමලුවක් ඒක දෙන වෘත්තාකාරව. වෘත්තාකාරව තමයි. මොකද වන්දනාමාන කරනකොට බොහොම පහසුවෙන් කරනවා. මොකද පැදකුදු කිරීම කරන්න බෑ. වඳින ආකාර හයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි පැදකුදු වන්දනාව. පැදකුදු වන්දනාව කියන්නේ ගමන් කරමින් ඊට පස්සේ නැවතිලා කරන වන්දනාව. ඒ දෙය කරන්න වෘත්තාකාර පසුතලයක් තියෙනවා. ඒ නිසා තමයි මළුව හැම වෙලෙම වෘත්තාකාර ස්වභාවයක් ගන්න. ඒතර එහෙම ගනිද්දී මේ වෘත්තාකාර මළුවක තුල අපි බෝධි වන්දනාව කරනකොට පූජාව දෙනකොට අපි වන්දනා කරමින් පැදකුදු කරමින් යනවා නම් නැත්නම් අබිදිමින් වන්දනා කරනවා නම් තනින් කරන අතර වෙලා ඒ කරනකොට මොකද කරන්නේ? මේ පැදකුදු වන්දනාව කියන්නේ ඒකනේ. ඒතර මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම දුල පුතල මතය තමන් ඇතුල් වෙන දොරටුවෙන් බෝධි මළුවට ඇතුල් වෙන දොරටුවෙන් දක්ෂිණාවර්තෝ දකුණු අත පැත්තට යනවා. මොකද පෘථිවියත් භ්‍රමණය වෙන්නේ මේ විදිහ නිසා තමයි තමන් ඒ පැත්තටම යන්න ඕනේ. ඒක තමයි චෛත්‍ය මළුවටත් ඒ විදිහමයි, බෝ මළුවටත් ඒ විදිහමයි. ඊළඟ බණ තවත් මෙතන විශේෂ දෙයක් වෙනවා. දැන් මෙතන දුල පුතල නොදනුවත්ම මේ පූජාව තියෙනකොට වෙන තව කාරණයක් තමයි සතර මහා ධාතුන් එක්ක පස් ධාතුන් පහක් තියෙන ආකාශය කියන්නේ. මේ සියල්ලටම උසු වෙනවා
මොකද්ද මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා තියෙනවා. මේ සියල්ලට මුල් වෙනවා මේ බෝධි පූජා තමයි. දැන් බලන්න පළවෙනි දේ තමයි අපි පඨවි. පඨවි කියන්නේ පොළොව වඳිනවනේ. පොළොව වඳිනවා කියන්නේ අපි ඔන්න පංචෝපහාර පවත්තලා පංචාංග නමස්කාරය කියන්නේ පංචාංගය කියන්නේ අත් දෙක කකුල් දෙක හිස මේ තුනම එකට එකතු කළ එක තැනකට ගැනීම තමයි පංච පංචාංග නමස්කාරය කියන්නේ. පසඟ පිහිටුවා වැඩි මේ වඳිනවනේ. ඒතර පංචාංග නමස්කාරය කරනවා. එහෙම නැත්නම් තවත් වෙලාවට දණ්ඩ නමස්කාරය කරනවා. දණ්ඩක් වගේ දිග ඇදිලා වන්දනාමාන කරනවා. චෛත්‍ය මළුවේ වඳිනකොට බෝ මළුවේ වඳිනකොට එහෙමත් කරනවා. ඒක දිනන දණ්ඩ නමස්කාරය. දණ්ඩක් වගේ තමන් කෙලිම අංශක 180 තමයි ඉන්නේ දිගා වෙලා. ඊළඟට තියෙනවා පසඟ පිහිටුවා වැඳීම දණ්ඩ නමස්කාරය වගේ ඊළඟට තියෙනවා විශේෂයෙන්ම පදපුදු නමස්කාරය. පදපුදු නමස්කාර කියන්නේ වන්දනා කරමින් සමහර මාල ටිකක් අතරාරා නැත්නම් පහනක් අතරාරා නැත්නම් සාමාන්‍ය බෝධිය නහවන පැන් කල යාත්‍රා ගමන් කරනවා. ගාථා සත්‍යයනා කරමින් ගමන් කරන ගමන් වශයෙන් අතර වෙනවා. අතරලා ආයි වඳිනවා. ඊට පස්සේ ආයි ගමන් කරනවා. ආයි නතර වෙනවා. සමහර වෙලාවෙ හිටගෙන වඳිනවා. එහෙම තීදී ඒක අතරගෙන එහෙම නැත්නම් එතනදිම පංචාංග නමස්කාරය කරනවා විමත් පොළොවත් එක්ක. මේ විදිහට. ඒත් මේ හැම දෙයකින්ම පඨවි ධාතුවත් එක්ක සම්බන්ධයි. පොළොවත් එක්ක වෙන සම්බන්ධය. ඒක තමයි පඨවි ධාතුවත් එක්ක සම්බන්ධ වෙන දේ. ඊට ආපෝ ධාතුව එක්ක සම්බන්ධ වෙන දැන් අපි පැන් දෝණය කරනවානේ. පැන් දෝණය කරනවා කියනවනම් අපි ජලයත් එක්ක සම්බන්ධ වෙනවා. අපි දැත් දෝණය කරන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මල් දෝණය කරනවා. නැතෙන්දී ආපෝ ධාතුවත් එක්ක සම්බන්ධයි. ඊළඟට අපි පහන් පත්තු කරන බාන පහන් පත්තු කරනකොට මොකද වෙන්නේ? ගින්දරනේ. එහෙනම් තේජෝ ධාතුව. තේජෝ ධාතුවත් එක්ක සම්බන්ධයි. පඨවි ආපෝ තේජෝ. ඊළඟට බලන්න වායෝ ධාතුව. අපි හඳුන් කූරු දල්ලනෝනේ. හඳුන් කුරු දල්වනකොට මොකද වෙන්නේ? වායු ධාතුවත් එක්ක සම්බන්ධයි. හඳුන් කුරු අනිවාර්යම සුගන්ධේ වායුවත් එක්ක සම්බන්ධයි. ඊට පස්සේ ආකාශ ධාතුව විශ්වයත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? ගාත සජ්ජායනා කරන මේ ගාත සජ්ජායනා කරනකොට මුවින් සජ්ජායනා කරනකොට මේක අන්වායාම තරංග ඔස්සේ. ඒ කියන්නේ සම්පින්දන විරලන වශයෙන් තමයි වාතාලයට මුසු වෙන්නේ. අන්න එතකොට ඒක ආකාශයට මුසු වෙනවා. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේකේ ධාතු පදාර්ථයන් එක්ක සම්මිශ්‍රණ වෙනවා අපි මේ විශ්වය තුල මේ වන්දනාමාන කරනකොට බෝධි පූජා තුර. අන්න ඒකත් සුවිශේෂී දෙයක් වෙනවා. ඒ වගේම තමයි අනිත් දේවලුත් කියන දැන් ගිලම්පස වගේ දේවල් කියනකොට තමන්ගේ නිවසේම හදාගෙන තමයි එන්න ඕනේ. ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අර කඩේකින් ගන්න බීම වර්ග වගේ නැතුව තමන්ගේ නිවසේ තමන් විසින්ම සකසා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. යම් ආකාර පළතුරක් අරගෙන ඒ පළතුර නිසි විදිහට පානයක් විදිහට සකසා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. එතකොට දැන් පාන වර්ග ගත්තහම ගොඩක් තියෙනවානේ. අෂ්ටවිධ පානය කියලා තියෙනවානේ. අෂ්ටවිධ පානේ මේ අෂ්ටවිධ පානේ ගොඩාක් දෙනෙක් තේරුම් ගන්නවා වැරදි ආකාරයට. අෂ්ටවිධ පානේ කියලා අදහස් කරන්නේ පාන වර්ග 8ක් වෙන්නේ නැති කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි. අෂ්ටවිධ පානේ කියලා කියන්නේ ඇත්තරම මිදි යුස. ඒ කියන්නේ මිදි වලින් ගන්න යුස. ඕලු ඇට වලින් ගන්න යුස. ඔන්න දෙකයි. ඒක අෂ්ටවිධ පානට අයිති වෙන අටමයි කියන්නේ. ඕලු ඇට වලින් ගන්න යුස. මිදි යුස. ඒක අඹ යුස. තුනයි. හරි. උගුරස් යුස. හතරයි. ඊට පස්සේ කළු පැණි ඒ කියන්නේ කළු පැණි වල යුස ගන්න ඕන. උග්ගස් වල කළු කියලා තියෙන මේකේ පැණි යුස වන්න පහයි. ඊට පස්සේ ඇටි කෙහෙල්. ඇටි කෙහෙල් යුස කියලා තියෙනවා. ළඟට මස් කෙහෙල්. මස් කෙහෙල් කියන්නේ සාමාන්‍ය කෙහෙල් යුස. එතකොට හතයි. එතකොට මෙන්න මේ ටික එකතු වෙනකොට දැන් මට හතක් තියෙනවා. ඔය හතට තව අමතරව විශේෂයෙන්ම ගන්න තියෙන්නේ අෂ්ටවිධ පානය වෙන්නේ. අටක් කියලා බෑ. එතකොට හතනේ තියෙන. එතකොට හත නිසා ඒකට එකතු වෙන්න ඕන තවත් විශේෂ වර්ගයක්. ඒ තමයි අපි සාමාන්‍යයෙන් දැන් ගත්ත ඕලුස ගත්ත මිදියුස ගත්ත උරස්සයුස ගත්ත අඹයුස ගත්ත ජම්බුයුස. දැන් ජම්බුයුසත් ගත්තහම ඔන්න අෂ්ටවිධ පාන. ඒතකොට ඇටි කෙහෙල්, මස් කෙහෙල්, එතකොට කළු පැණි මෙන්න මේ ටික දුනහම ඔන්න අෂ්ටවිධ පාන. මෙන්න මේක තමයි අෂ්ටවිධ පාන නිවැරදි වෙන්නේ මේවා. එතකොට චතුමදුර පූජ කරන. එතකොට ගිතෙල්, මීපැණි, තල් සූකිරි, උක්කකුරු මෙන්න චතුමදුරට ගන්න ඒවා. එතකොට මෙන්න මේ දේවල් තමන්ට සකසා ගන්න පුළුවන් ගිලම්පසට. එතකොට අපි බොහෝ වෙලාවට බෝධි පූජාවත් තබන්නේ හවස් කාලේ. එතකොට හවස් කාලේ තබනවා නම් අන්න ඒ විදිහට ගිලම්පසට ඒ දේවල් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් කැමති බීම වර්ගයක් පිරිසිදුවට හොඳට ඒවා පානයක් විදිහට සකස ගන්න පුළුවන්. එහෙම සකස ගත්තාම ඔන්න ගිලම්පස විදිහට ගන්න පුළුවන්. එතකොට පැන් උණක් ගනිද්දි පෙරලා ගන්න ඕනේ. හැබැයි පැන් පෙරලයි ගන්න. බෝධි පූජාව තැබීමට අපි පැන් වෙනම පූජ කරනවා. බෝධිය නාවන පැන් වෙනයි. බෝධි පූජාවට අපි බෝධින් වහන්සේට පැන් පූජාවක් තියෙනවානේ. ඒ පැන් පූජාව තියෙනකොට ඒක පෙරා ගන්න. මොකද හැම අවස්ථාවෙදීම පෙරලා නැතුව පූජා කරන්න හොඳ නැහැ. අපි දන්නවා අපි පානය කරනකොට පෙරාගත්ත වතුර තමයි බොන්න කියලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කළා තියෙනවා පෙරාගත් ජලය බොන්න කියලා. ඒ කියන්නේ අර අටපිරිකරට අංග 8 එකක්නේ පෙරහංකඩේ. ඒ පෙරහංකඩේ තේරුම තමයි මේ කියන ජලය පෙරා ගන්න ඕන කියලා. ඇයි මේ පෙරා ගන්න? ඒක තමයි පෙරා ගන්නකොට අසට නොපෙනෙන පුංචි සුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට හානි වෙන්නේ නැහැ පෙරලා ගත්තාම. ඒ වගේම තමයි අසට පේන යම් යම් ආකාරයේ කෘමීන් ඉන්න පුළුවන්.
එයාලට නැත්තම් හානි වෙනවනේ වතුර ගත්තාම. ඒතකොට නමුත් පෙරලා ගත්තාම ඒ සියලු දෙනාටම කිසිම හානියක් නැවි අපිට ජලය විතරක් ගන්න පුළුවන්. ඒතරගේ පිරිසිදුකමක් ඇති වෙනවා. රොන් මඩ වගේ දේවල් සියල්ල ඉවත් වෙනවා. ඒ නිසා තමයි පෙරලා වතුර පානීය සඳහාත් ඒ වගේම පැන් සඳහා පැන් පූජාවට හොඳ වෙන්නේ පෙරලා මේ විදිහට වතුර. මේ විදිහට ගන්න. ඊට පස්සේ තමන්ට තෙල් වර්ග එතකොට සුවඳ දුම් වගේ දේවල් අරන් යනවනේ. අරගෙන ගිහලා ඊට පස්සේ මේ දේවල් අරගෙන යද්දී ඔහු විශේෂයෙන්ම දූල පුතාලා පන්සල් යනකොට තමන්ට ආවේනික විදිහට ඇඳුමින් සැරසෙන්නත් ඕනේ. ඇත්තටම ගොඩක් හොඳ ශ්වේත වර්ණය කියන්නේ සුදු වර්ණය. මොකද හේතුව සුදු පාට වර්ණය තමයි උතුම්ම වර්ණය. මොකද සුදු පාට වර්ණය සියල්සියක් ආලෝකේ පරාවර්තනය කරනවා. වගේම ශරීරයට බොහොම සහනයක් දෙනවා. අනිත් පැත්තේ සුදු පාට වර්ණය දිහා දැක්කහම කෙනෙක්ගේ හිතට මනසට ඇතිවෙන බොහොම පැහැදීමක්. ඒතර මේ මනසට ඇතිවෙන පැහැදීම බොහොම වැදගත්. ඒතර හිතේ ශ්‍රද්ධාව මුල් වෙන්න මේක හේතු වෙනවා. ඒ නිසා සුදු වර්ණය ගොඩක් හොඳයි. වගේම කපු වගේ ස්වාභාවික ඇඳුමක් ඇඳුවොත් තවත් හොඳයි. ඒ වගේම තමයි අපි දන්නවා විනයානුකූලව යද්දි විශේෂයෙන්ම අපි අඳින්න ඕන ඇඳුම පන්සලට ගැලපෙන ඇඳුමකුත් වෙන්න ඕනේ. කියන්නේ අපි යන්නේ පුණ්‍ය භූමියකට. රමතක කරන්න හොඳ නැහැ අපි යන්නේ පුණ්‍ය භූමියකට. දැන් මෙහෙම ගියාට පස්සේ තමන්ගේ අම්මා තාත්තා වැඩිහිටියොත් එක්ක තමන් මේ විදිහට යනකොට මේ ගිහිල්ලා ඉවරලා මල් ආසන ගෙදර තමයි මුලින්ම යන්නේ. මලසුන්ගේ කියලා දිනන පන්සල. ඒක තමයි මුලින්ම ඇතුල් වෙන තැන. එතෙන්ට ගිහිල්ලා තමයි අපි මේ ගෙනියන මේ සියලු පූජා භාණ්ඩ මේ පූජා වස්තු ටික තබන්නේ. මේවා තබලා මොකද කරන්නේ? මේවා ඊට පස්සේ අපි හොඳට තමන් මුලින්ම තමන්ගේ දෑත් දෝණය කරන්න ඕනේ. පිරිසිදු වෙන්න බෑ. තමන්ගේ දෑත් දෝණය ඊට පස්සේ නැවතුවා තමන් මල් දෝණය කළා. ඊට පස්සේ මල් වට්ටිය නිසි විදිහට සකසන්න ඕනේ. මල් වට්ටියක් නිසි විදිහට සකසුවොත් තමයි වඩාත්ම සාදන්නේ. එතකොට ඒ විදිහට සකසලා ගත්තට පස්සේ අපි මොකද කරන්නේ? ඊළඟට අනිකුත් පූජා භාණ්ඩත් නිසි විදිහට සකසගත්තා. මල් ආසන ගිය කියන්නේ මේව සකසගෙන. ඒව සකසුවට පස්සේ අපි පූජා කරන්න කලින් තව දෙයක් කරන්න ඕනේ. ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද නම් බෝධි පූජාවක් තියන්න කලින් මේ බෝධි පූජාව සඳහා බෝ මළුව ඇමදීම කළ යුතුමයි. ඒක කරන්න ඕනේ Taman විසින්. ඒතර ඒ නිසා ගොඩාක් හොඳයි දූල පුතාලා අනිවාර්යයෙන්ම බෝධි පූජාව තියන්න කලින් බෝ මළුව ඇමදීම සිදු කරන්න. බෝ මළුව ඇමදීම චෛත්‍ය මළුව ඇමදීම සිදු කිරීම ඉතාමත් හොඳයි. මහත්ඵල මහානිසංස පුණ්‍ය ක්‍රියාවක්. ඒතර ඇමදීම නැතුව කෙලින්ම බෝධි පූජාව තියනනම් ඒකත් සුදුසු වෙන්නේ නැහැ. වඩා සුදුසු වෙන්නේ බෝ මළුව ඇමදීම. ඇයි මේ බෝ මළුව ඇමදීම? බෝමළු ඇමදීම කියන්නේ අපට පිරිසිදු කරන්න ඕන. බෝමළු ඇමදීම සහ පරමල් අස් කිරීම මේ දෙක ඉතා වැදගත්. ඒතර මේ බෝමළු ඇමදීම පරමල් අස් කිරීම තුලින් ආනිසංස තියෙනවා. ඒ ආනිසංස තමන්ට ලැබෙනවා. පළවෙනිම ආනිසංසය තමයි බෝමළු ඇමදීම පරමල් අස් කිරීම කියන තුලින් තේ තමයි තමන්ට දෙපාවල අසනීප බොහෝ දුරට නැති වෙනවා. තිබෙන අසනීප අඩු වෙනවා. ඉදිරි භවවල මතු භවවල යම් ආකාරයෙන් අපිට හැදෙන්න තියෙන නම් එවැනි දෙපා සම්බන්ධ අසනීප බොහෝ දුරට ඒවා දුරු වෙලා යනවා. මේක ආනිසංසතුලි. මොකද මේ බෝමළු ඇමදීම චෛත්‍ය මළු ඇමදීම පළවෙනි එක. දෙවෙනි එක තමයි කටු ඇනින්නේ නැහැ. දැන් කටු තියෙන තැනකුණත් Taman දැන හෝ නොදැන ගියොත් Tamanට පතුලට කිසිම ලහක් කටු ඇනීමක් සිදු වෙන්නේ නැහැ. එවෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේ තමයි මහ විශාල ගල් තලාවක් රත් වෙලා තියෙන ගල් තලාවක හෝ නැත්තම් රත් වෙලා තියෙන මාවතක හෝ යනකොට Tamanට දෙපාවලට යම්කිසි පීඩාකාරීත්වයක් දැනෙන්නේ නැහැ. මොකද මේ පරමල් අස් කළා. ඒ වගේම බෝමළුව චෛත්‍ය මළුව ඇමතුනහම ඊළඟ තමයි තව එකක් තමයි ගින්දර වගේ දෙයක් තමන්ට පෑගුණහම ඒකෙන් තමන් ආරක්ෂා වෙනවා. වෙලෙම කියන්නේ පතුල් ආරක්ෂා වෙනවා. ඒ වගේම යටිපතුල් ආශ්‍රිත යම් යම් ආකාරයේ අසනීප දිනවනවා. ඒ කියන්නේ එවැනි අසනීප හැදෙන්නේ නැහැ. යටිපතුල් වල හැදෙන අසනීප දින ඒව හැදෙන්නේ නැහැ. මේ පරමල් අස් කරාම බෝමළුව චෛත්‍ය මළුව ඇමතුනහම තවත් අතකින් විශේෂයෙන්ම චර්ම රෝග හැදෙන්නේ. චර්ම රෝග තියෙන අයටත් ඉතාමත් හොඳයි. හැම රෝග තියෙන අයට ඉතාමත් හොඳයි මේ බෝමළු යමදීම, චෛත්‍ය මළු යමදීම. ඒ වගේම තමයි විශේෂයෙන් පරමල්ලස් කිරීම හැම රෝග බොහෝ වෙලාවට සහනයක් ලැබෙනවා. ඒක සුව වෙනවා, සුව අතර හැරෙනවා. ඒ වගේම තමයි හැදෙන්නෙත් නැහැ ඒ විදිහට. හැදෙන අවස්ථාවත් දුර වෙලා යනවා. ඒකත් විතර වඩා වැදගත් වෙනවා. ඊළඟට තමයි තව එකක් තමයි සොසන රෝග වලින් ආරක්ෂා වෙනවා. සොසන රෝග තියෙන අපි සොසන පද්ධතියස් ඒ රෝග වලින් ආරක්ෂා වෙනවා පරමල්ලස් කළාම. මේ කියන චෛත්‍ය මළුව බෝමළුව ඇමතුහම ඒ විතරක් නෙමෙයි. අනිත් පැත්තෙන් තමන්ට මේක දිගින් දිගටම නොකඩවා කරනවා නම් නිතර නිතර ඉදිරි මතු බවල තමන් ඒ කියන්නේ බොහෝ වෙලාවට උසට සරලන මහතින් යුතුව ආරෝහ පරණහ සම්පත්තින් යුතුව පංච කල්යාණයෙන් යුතුව මේකෙන් ලක්ෂණ යුතුව හොඳ රූප ස්වභාවයක් ඇති වෙනවා. මනා රූපකායක් ඇතිවීමට මුල් වෙන උපදින උපදින මතු බවල මේ කියන පරමල්ලස් කිරීම. ඒ වගේම තමයි චෛත්‍ය මළුව බෝමළුව ඇමදීම තුලින් ඒ වගේ තමයි මේ සිදු කිරීමකට තුලින් තවත් සිදුවන ආනිසංසයක් තමයි තමන්ට බුද්ධිය පහළ වෙනවා. දැන් අපිට භෞතික ලෝකයේ අධ්‍යාපනයට අවශ්‍ය වෙනවනේ බුද්ධිය, බුද්ධිමත් භාවය. ඒ බුද්ධිමත් භාවය පහළ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අර මංකොල හිසවතා තියෙනවා කියලා සහස්ත්‍රා චක්‍රයේ සහස්ත්‍රා චක්‍රය හොඳින් වර්ධනය වෙනවා. අතොර හොඳ බුද්ධිමතෙක් වෙනවා. සහස්ත්‍රා චක්‍රය හොඳින් වර්ධනය වුණා හොඳ බුද්ධිමතෙක් බවට පත් වෙනවා. එහෙමනම් හොඳ බුද්ධිය පහළ. ඒ වගේ තමයි බෝමළුව අමදිනකොට, චෛත්‍ය මළුව අමදිනකොට, පරමල්ලාස් කරනකොට
තවත් ආනිසංසයක් තමයි හැම අවස්ථාවෙදිම තමන්ට ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ. ඒ කියන්නේ ප්‍රඥාව පහළ වෙනවා. මෙන්න මේකෙන් ලක්ෂණ අන්තර්ගත වෙනවා. අන්න එතකොට අපිට විශේෂයෙන් වැදගත් වෙනවා මේ ඔන්න ඕමලු යමදීම චෛත්‍ය මලු යමදීම පරමල් ලස් කිරීම. ඒ වගේ තමයි උපචාර විදියක් නේද? කෙලින්ම අපි වඳින්න කලින් පුදන්න කලින් උපචාර විදිය අනුගමනය කරන්න ඕනේ. ඒ උපචාර විදිය තමයි ඒක. ඒතොර හිංසා දූල පුදාල හොඳින් මතක තියාගන්න කිසි වෙලාවක නොපැකිල අනිවාර්යයෙන්ම මේ බෝමලුව චෛත්‍ය මලුව ඇමදීම සිදු කරන්න බෝධි පූජාවට පෙර. ඊට පස්සේ කුමක්ද කරන්න ඕනේ? ඊට පස්සේ අපි බෝධි පූජාවේ පූජා භාණ්ඩ තැම්පත් කරන ගමන් කරන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් පූජා භාණ්ඩ තැම්පත් කිරීමේදී අපි බුලත් කොළවල නැත්තම් කෙසෙල් කොළ වැනි දියක් මත තමයි තබන්නේ. මේ ලෝකේ වටිනා පත්‍ර තුනක් තියෙනවානේ. ඒ පත්‍ර තුන අපේ සෝබාදහමේ පත්‍ර තුන. ඉතාමත් වැදගත්. එක බුලත් කොලේ, දෙක කෙසෙල් කොලේ, තුන ගොක් කොලේ. මේ දේ අපිට උපදේශයට විපද දක්වා හැම අවස්ථාවෙදිම අපිට සංස්කෘතිය සම්බන්ධ ආගමික කටු සම්බන්ධ අවශ්‍ය වෙන කාරණයක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක වැදගත් වෙනවා. එතකොට මේ කියන පත්‍ර මත තබලා තමයි අපි විශේෂ බුලත් හෝ කෙසෙල් පත්‍ර මත තමයි තබන්නේ. එතකොට මෙතෙන්දී සාමාන්‍ය බෝධි පූජාවක තියෙන බුලත් සංඛ්‍යාවක් කියලා නැහැ. සාමාන්‍යයෙන් සුදුසු පරිදි කොට කිසි වරදක් වෙන එක හත 21 එහෙම කියලා බෙදුවේ නැතත් වරදක් වෙන්නේ නැහැ. එහෙම කළා තබද්දි මේ මේ පූජා භාණ්ඩ තබනකොට තවත් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි සිය පූජා භාණ්ඩ තබලා ඊට පස්සේ පිණිදී හින්නත් ඕනේ මල් වලට. පිණිදී හින්න කලින් මොකද තව දෙයක් කරන්න ඕනේ. දුම් ඇල්ලීම කරන්න ඕනේ. අපි කියන දුම් ඇල්ලීම සාමාන්‍ය දුම් ඇල්ලීම සිදු කරන්න ඕනේ. දූප දුම් අල්ලනවා කියලා කියන්නේ මොකද අපි සාමාන්‍ය බෝධි පූජාව තබන්න කලින් එයාවට පරිසරයේ දුම් ඇල්ලීම කරන්න. මොකද පංචවිධ සෝධනය කියලා දුවේ පුතේ තියෙනවා මේ පිරිසිදු කිරීමේ ක්‍රම පහ. ඒ පිරිසිදු කිරීමේ ක්‍රම පහෙන් එකක් තමයි දුම් ඇල්ලීම. ඒකට අනිවාර්යයෙන්ම අපි හැමදීම අනිත් එක. හැමදීම දුම් ඇල්ලීම කහදිය රෙසීම කියලා තුනක් තියෙනවා. ඊට පස්සේ සීසෑම කියලා හතරවෙනි එක තියෙනවා. ඒතකොට ඒක අවශ්‍ය වෙන්නේ ඉඩම් වලට මේ මෙවැනි බෝධි පූජාවක් නෙමෙයි කියලා. එතකොට මෙන්න මේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට එතනදී මේ දුම් ඇල්ලීම වඩා වැදගත්. මොකද හැමදීම සිදු කළානේ ඒ දුම් ඇල්ලීම. දුම් ඇල්ලීමේදී විශේෂයෙන්ම දුම් අල්ලන්න ඕනේ කොයි වගේද කියලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් විශේෂම මෙන්න මේ කියන වර්ග පංචවිධ ධූපේ අල්ලන්න ඕනේ. පංච කියන්නේ පහ. පංචවිධ ධූපේ අනිවාර්යම බෝධි පූජාවකදී වගේම ඕනෑම පූජාවකදී වැදගත් වෙනවා. පංචවිධ ධූපේට අයිති වෙන්නේ මොකද්ද? පළවෙනි එක තමයි අගිල් කුඩු. දෙවෙනි එක තමයි සුදු හඳුන් කුඩු. තුන්වෙනි එක තමයි දුම්මල කුඩු. අගිල් කුඩු, සුදු හඳුන් කුඩු, දුම්මල කුඩු. ඊළඟට කපුරු කුඩු. හතරවෙනි එක. ඊළඟට කට්ටකු මංජල් කුඩු. මෙන්න මේ කුඩු වර්ග එකට මිශ්‍ර කළා. මේවට තව ඊට පස්සේ මේ පහට අමතරව තව කමක් නැහැ. අනිකුත් ඔය සුවඳ පොට්ටන්, නාමල් රේණු, ඒ වගේ දේවල් යදුවට කමක් නැහැ විශ්වකාන්ති වගේ. නමුත් අර පහ අත්‍යවශ්‍යයි. මම නැවත කියන්නම් මේ පහ අගිල් කුඩු, ඒ වගේම තමයි විශේෂයෙන්ම දුම්මල කුඩු, කට්ට කුමංජල් කුඩු, සුදු හඳුන් කුඩු සහ කපුරු කුඩු. මෙන්න මේකෙන් දේවල්. මෙන්න මේ පංචවිධ ධූපය තමයි සකසන්නේ. ඒක ඉතාමත්ම බලගතු. ඒකයි පංචවිධ ධූපය කියන්නේ. ඒතර එහෙම තුන් අල්ලනවා. තුන් අල්ලවට පස්සේ ඕනම පොදින් දුන් ඇල්ලීපෙන් වෙන්නේ අවට වාතය. පරිසරයේ හොඳට චලනයක් ඇති වෙනුනේ දුමතුලින්. ඒ චලනය තුලින් මොකද වෙන්නේ? අවට පරිසරයේ අවට වාතය හොඳට පිරිසිදු වෙනවා. අවට පරිසරයේ පිරිසිදු වෙනවා. ඒ වගේම තමයි ඒ තුලින් මොකද ඒ බෝධියක අනිවාර්යයෙන්ම වැඩ ඉන්නවා ඒ අවට තලාටු දෙවියෝ දේවතා කොටස් ඉන්නවා. මොකද අනිවාර්යම බෝධියක් කියන්නේ මිනිසුන් දෙනෝදාහක් නිතර වඳින තැනක් නේදෝලා පුතල දන්නවනේ. ඒ වගේ තැනකට නිතර උදේ හවස වන්දනාමාන කරනකොට ඒක සිද්ධි වෙනවා කියලා දැක්කනවා. සිද්ධි වෙනවා කියන්නේ බලගත් වෙනවා. එම් බලගත් වෙනකොට ඒ බලගත් තැන්වලට පින් ගන්න එනවා මේ දේවතා කොටස්. පින් ගන්න පුළුවන් දේවතා කොටස් ඉන්නවා. ඒ කොටස් එනවා නේද. ඒතර එවැනි අය ඉන්නවා. ඒතර ඒ අයට දිව්‍ය චක්කු. ඒ කියන්නේ දිව්‍ය ඇස තියෙනවා, දිව්‍ය ශෝත, දිව්‍ය කන් තියෙනවා. දිව්‍ය ඇස දිව්‍ය කන තියෙනකොට ඒගොල්ලන්ට මිනිසුන් කියන දේවල් මොන භාෂාවෙන් කිව්වත් ඒගොල්ලන්ට ඇහෙනවා. එතකොට ඒගොල්ලෝ එතෙන්දී ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් ආශිර්වාදත් කරනවා. ඒගොල්ලන්ට කරන්න පුළුවන් ආකාරي යම් කිසි ආකාරي මිනිසුන්ට පිහිටවීමුත් වෙනවා. එහෙම දේවලුත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ නිසා බෝධි පූජාවකදී ඒ පැත්තකුත් සිදු වෙනවා. එතකොට දැන් අපි මේ විදිහට බෝධි පූජා තියෙද්දි තව දෙයක් තියෙනවා. ඒක තමයි පංචෝපහාර පවත්තන. මේ කියන්නේ බෝධි පූජාව තබන්න කලින් පංචෝපහාර පවත්තන. පංච කියන්නේ පහ. උපහාර කියන්නේ මොනවද? මේ බෝධි පූජාවකට පෙර පවත්වන උපහාර පහක් තියෙනවා. ඒකට කියනවා පංචෝපහාර කියලා. පළවෙනි උපහාරේ දීප. දීප කියන්නේ පහන් දැල්වන්න ඕනේ. නැහැ අනිවාර්යයෙන්ම අපි පහන් දැල්වීම සිදු කරනවා. ඊළඟට ධූප. ධූප කියන්නේ දුම් අල්ලන්න ඕනේ. එහෙනම් පහන් දැල්වුවා, දුම් ඇල්ලුවා. ඊට පස්සේ සුවඳ. සුවඳ කියන්නේ හඳුන් කූරු දැල්වන්න ඕනේ. ඒ වගේම සුවඳ පැන් වලින් නාවන ඕනේ. සුවඳ පැන් වලින් නෑවීම සහ හඳුන් කූරු දැල්වීම සුවඳටයි තියෙනවා. දීප, ධූප, සුවඳ. ඊළඟට පුෂ්ප. පුෂ්ප කියන්නේ මොනවද? මල් පූජා කරන්න ඕනේ. තාම්බුල. තාම්බුල කියන්නේ බුලත් දැහත් පූජාව තියෙනවා. දැන් ඔන්න බලන්න දීප වලට පහන් දැල්වුවා, ධූප කියන්නේ දුම් ඇල්ලුවා,
සුවඳ කියන්නේ හඳුන් කූරු දැල්ලුවා, සුගන්ධවත් කළා, ඒ වගේ සුවඳ පැන් වක් කළා. ඒ වගේම තමයි පුෂ්ප කියන්නේ මල් පූජා කළා, තාම්බූල කියන්නේ බුලත් පූජා කළා. එහෙනම් බෝධි පූජාවට බුලත්කුත් ඉතා වැදගත් වෙනවා. ඕක තමයි පංචෝපහාරය කියන්නේ. දීප, ධූප, සුවඳ, පුෂ්ප, තාම්බූල. මෙන්න මේ දේ සිදු කරන්න ඕනේ. ඒතකොට මේ දේ සිදු කළාට පස්සේ දැන් ඔන්න පහන් දැල්වෙනවා. ඒ වගේම තමයි දුම් අල්ලලා තියෙන්නේ. ඒ වගේම හඳුන් කූරු දැල්වෙනවා. ඒ වගේම තමයි මල් පූජා කළා තියෙනවා. මල් වලට පිණි දිය හිනවා. ඊට පස්සේ ඊට අමතරව විශේෂයෙන්ම මේ ඔක්කොම ටික දැන් අංග සම්පූර්ණ වෙලා තියෙනවා. අන්න ඊට පස්සේ තමයි අපි මේ සාමාන්‍ය බෝධිය නැහැවීම සිදු කරන්නේ. බෝධිය නැහවන කොට පෙර කුජලයේ තමයි ගන්න. එතකොට ගොඩක් හොඳයි දූල පුතාලට පැන් පූජා කිරීමේදී බෝධින් වහන්සේට ඒ පැන් වීදුරට අවශ්‍ය ජලය තමන්ගේ නිවසින් පෙරලා ගේන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් බෝධිය නැහවන කොට ඒ සඳහා අවශ්‍ය කරන බෝධිය නැහැවීම සඳහා අවශ්‍ය කරන පැන් පන්සල් භූමියේ තියෙන ස්ථානෙම තියෙන ලිඳකින් වැනි අදාළ ස්ථානකින් ගත්තට කමන්නේ. හැබැයි පෙරලා මේ හැමදේම පෙරලා තමයි ගන්න. පෙරා ගැනීමයි වඩා වැදගත් වෙන්නේ. එහෙම ගන්න. එහෙම ගත්තට පස්සේ ඔන්න දැන් අංග සම්පූර්ණයි. දැන් ඔන්න සියල්ල සූදානම්. එතකොට ඊට පස්සේ තමයි අපි ඔන්න වස්තු පූජාව සිදු කළා. ඊට අමතරව තමන් පූජා කරන ගිලම්පස, එතනින් ගියාම පිරිකර තියෙනවනම් ඒවා මේ ඕන දෙයක් තමන්ට පූජා කරන්න පුළුවන්. දැන් දැහත් ගිලම්පස මේ සිරු දෙ පූජා කරනවන්නේ. ඒ දේවල් පූජා කරාට කමන්නේ. මේ ඔක්කොම ආයේ තියෙන පූජාවන්ට. මේ පූජාවන්ට ඇතුළේ ඊට පස්සේ තමයි යන්නේ අපි ස්තුති පූජාව. ස්තුති පූජාව කියන්නේ අපි වන්දනාමාන කිරීම. මුලින්ම ත්‍රිවිධ රත්නේ වඳින්න ඕනේ. ත්‍රිවිධ රත්නේ වැඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? චෛත්‍ය වන්දනාමාන කරලා ඊට පස්සේ තමයි අපි අනිත් බෝධි වන්දනා කිරීමේ ගාථා සජ්ජායනා කළ කරනවා. එහෙම කළා අවසානයේ දැන් මේ සියල්ල අවසානයේ අපි පිරිස් සජ්ජායනාවක් කරනවා නම් වඩා හොඳයි. අඩුම තරමේ තුන් සූත්‍රයේ සජ්ජායනාවක් කරනවා නම් වඩා හොඳයි. මොකද පිරිත් අහන්න අර දේවතාවටත් බොහොම කැමති. ඒ වගේම පිරිත් සජ්ජායනා කරනකොට පිරිත්තේ තියෙන ඝන තුලින් දූල පුතාලට ගොඩක් හොඳ ශක්තියක් ලැබෙනවා. ශරීරයට ඇතුල් වෙනවනේ මේ තුලින්. අන්වායම තරංග ඔස්සේ ඇතුල් වෙනවා කන් දෙකට. ඒ වගේ තමයි සිරුරටත් ඇතුල් වෙනවා. මේක සම්පූර්ණ සර්වාංගයටම ඇතුල් වෙනවා. අර උරා කදම්බ හත වඩා හොඳට විස්තරණය වෙන්නේ මෙන්න මේ කාරණාවක. සබාධමෙන් වෙනවා වගේම ඔබ කරන පූජා වෙන තුන. එතකොට එහෙම කළා දැන් මේ හැම දෙයක්ම කරනකොට අපි මතක තියාගන්න කාරණා තමයි ඉතේ සද්ධාව තියෙනවා. මං කියවට සද්ධාව කියන්නේ මොකද්ද කියලා? විශ්වාසය, පැහැදීම, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ඒ වගේම ශ්‍රී සද්ධර්මය වෙනුවෙන්, සංඝ රත්නය වෙනුවෙන්. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය වෙනුවෙන් සද්ධාවෙන් මේක කරනකොට මේක එකම සිතින් ඒකායන පරමාර්ථයෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ වටපිට බලන්නේ නැතුව වෙන දේවල් හිතේ තියෙන්නේ නැතුව අපි එකම සිතිවිල්ල තියෙන්න ඕනේ දැහන් ගත වෙලා මේ බෝධි පූජාව වෙනුවෙන්. ඒතර එහෙම කළා අවසානයේ තමන් දෙවියන්ට පින්දීම කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ දෙවියන්ට පින්දීමේදී පොදුවේ දෙවියන්ට පින්දීම කරන පරදක් වෙන්නේ නැහැ. ඊට අමතරව තමන්ට යම් කිසි ආකාරයෙන් අපල තියෙනවා නම් ඒ අපල වලට වෙන වෙනම ඉන්නෝනේ අපල තියෙන ග්‍රහයන්ට අධිපතිවරු. දැන් සෙනසුරට විෂ්ණු, එතකොට කුජට කතරගම, රාහුට කේතුට ගම්බාර දෙවියෝ, සඳුට පත්තිනි දෙවියෝ. දැන් මේ විදිහට ඉන්නෝනේ. බුදට විෂ්ණු දෙවියෝ, ගුරුට විෂ්ණු දෙවියෝ. මෙන්න මේ අය ඒ දෙවිවරුන්ට වෙනම තමන් විශේෂයෙන් බාර වුණාට කමන්න. අපි දුල පුතාලා විශේෂයෙන්ම මේ විදිහට බෝධි පූජාව තබනකොට මෙන්න මේක තමයි වස්තු පූජාව මුලින්ම කළේ. ඊපස් ස්තුති පූජාව තබනවා කියලා කියන්නේ මූලිකව. ඒතර මිංහා ඔබට බෝධි පූජාව තබන්නේ කොහොමද? ගාථා මොනවාද කියන දේවල් මම හිතන්නේ වැඩිදුර අත්‍යවශ්‍ය වෙයි කියලා. මොකද ඔබ ඒවා දන්නවා. ඒවා ඔබ සජ්ජායනා කිරීමයි කරන්න ඕනේ. කියන්නේ කීය කියනවා කියන එක වෙනයි, සජ්ජායනා කරනවා කියන එක වෙනයි. මේක දෙකක්. එතකොට සජ්ජායනා කළායි කරන්නේ. එතකොට තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ, සඵලදායි වෙන්නේ. තව දෙයක් තමයි මේ ගොඩාක් දෙනෙක් කරනවා විභාග සමත් වෙන්න කියලා සමහර පොඩි එල්ලනවා. නැත්තම් අපල දුරු වෙන්න කියලා අපලේ නම ගහලා පොඩි එල්ලනවා බෝධියේ බෝගසේ අතුවල. එහෙම නැත්තම් සමහරු පඬුරු එල්ලනවා බාරහාර වෙලා. තවත් සමහරු යම් ආකාරයෙන් නම් ගහලා තමන්ගේ නම ගහලා ඒ අපල දුරු වෙන්න කියලා එනවා. මේ දේවල් කරන්න එපා. මේ දේවල් බොහොම වැරදි දේවල්. මොකද මේ අසතු භුක්ෂය බෝධිය කියන දේ අපි බුදුරජාණන් වහන්සේ නිමිත්තක් විදිහට සලකලා, සංකේතයක් විදිහට සලකලා නම් තියෙන්නේ අපි ඒ අතුවල අර බාර ගැට ගහන එක වැරදි. ඒ අතුවල අපි කොඩි එල්ලන එක වැරදි. ඒ අතුවල අපල වල තියෙන යම් යම් නම් ගම් ගහලා ඒවා එල්ලන එක වැරදි. සමහර අය මේ කපුටන්ගේ රූප, නයින්ගේ රූප මේවා පවා අඳිනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. ඒක දරුවෝ නෙමෙයි ගොඩක් දුරට වැඩිහිටියෝ කරනවා ඇත්තේ. නමුත් විශේෂයෙන් මම කියන්නේ වැඩිහිටියන්ට අම්මලා තාත්තලාට එවැනි දේ කරන්න එපා. මේ කොඩි ගහක් කරන්න එපා බෝගහ. බෝධිය නිදහසේ තියෙන්න ඕනේ. බෝධිය නිදහසේ තියෙනවා කියන්නේ විෂුවලි ෆිසිකලි. ඒ කියන්නේ බෝධිය ගත්තහම මේ බෝධිය තියෙන තැන අපි තියෙන පහත මළුව. පහත මළුවනේ අපි යමදින්නේ මුලින්ම. ඒ පහත මළුව තියෙනවා. පහත මළුව වටා පවුරක් තියෙනවා යම්කිසි දුරකින්. ඒක තමයි අපි හඳුන්වන්නේ බෝධි මළුව කියලා හඳුන්වන්නේ ඒක. ඒ පාත මළුව. තව තියෙනවා ඉහළ මළුවක්. තව එකක් තියෙනවා. ඉහළ මළුවකුත් තියෙනවා.
ඉහළ මළුවයි පහළ මළුවයි දෙකක් තියෙනවා. ඕනම බෝධියක එහෙම තමයි තියෙන්නේ. ඒත් ඉහළ මළුව වෙනයි. ඒක අර පහත මළුව තරම් විශාල නැහැ. ඒක වෙනයි. ඒත් ඉහළ මළුව පහත මළුව දෙකම අපි හොඳට පවිත්‍ර කරන්න ඕනේනේ. ඊට පස්සේ ඉහළ මළුවේ පහත මළුවේ පස්සේ තමයි මේ වටේට ඉහළ මළුවේ තියෙන වැට. ඉහළ මළුවේ වැටක් තියෙන්නේ. මේක අපි දන්නවා ජයසිරි මහා බෝධීන රන් වැටක් තියෙනවා. ඉතින් එහෙම තරන් ආලයපිත වැටක් තියෙන්න පුළුවන්. මේ වැටේ තේරුම තමයි ආරක්ෂාව වෙනුවෙන් තියෙන්නේ. ඒතකොට මේ කොහොම කළා මේ පහත මළුවේ ඉඳලා බලනකොට සම්පූර්ණ මුළු ගසේ මේක රුක්ෂයක් නෙමේ ගසේ සියලු කොටස් ඒ කියන්නේ කඳ ඒ වගේම තමයි පත්‍ර අනිත් සියලු අංකුර මේ කොළ හැමදේම හොඳට පේන්න ඕනේ අතුපතර වීදුණු හැටි මේ අවස්ථා සියල්ල අපේ ඇසට හොඳට වදින්න ඕනේ මේ ගහේ හැම කොටසම එහෙනම් මේ ගහ ආවරණය වෙන්න යම් යම් දේවල් තිබ්බොත් ඒක වැරදි කොහේ කොතන හෝ වේවා බෝධිය ආවරණය වෙන්න යම් යම් ආකාරයේ වෙනත් දේවල් තියෙනවනම් ඒක ඇත්තටම ගැලපෙන්නේ ඒක බෝධිය කියන්නේ ගහස ඒ විදිහට නිදහසෙම තියෙනවා එහෙම වුණොත් තමයි වඩා හොඳ ඔබ හොඳට බලන්න කියලා ජයශ්‍රී මහා බෝධි එහෙමනේ තියෙන්නේ වටේට මොනවත් හදලා නැහැ කිසිම දෙයක් පිළිම ගෙවල් හදලත් නැහැ එතන එනිවැරදිව තියෙන්නේ වඩා හොඳ වෙන්නේ ගස ගසක් විදිහට තියෙනවා මේක අපි අසතු රුක්ෂයනේ අසතු රුක්ෂයටනේ අපි බෝධි කියලා කියන්නේ බුද්ධත්වයේ සංකේතවත් කිරීමට තමයි බෝධි කියන්නේ ඒකට ඔබ කලින් වැඩසටහනේ දන්නවා එහෙනම් ඒ යන එහෙනම් එහෙම කරනකොට විශේෂයෙන්ම වැදගත් වෙන දේ තමයි දැන් ඔබ දන්නවද නොකලුත්තේ මොනවද කලුත්තේ මොනවද කියන කාරණේ හොඳින් දන්නවා ඒ අනුව තමයි බෝධි පූජාව තබන්න ඕනේ. එතකොට මේ බෝධි පූජාවෙන් ඔබ බලාපොරොත්තු වෙන ගුණේ ලැබෙනවා. ගුණේ හොඳින් ලැබෙනවා. ඒ වගේම තමයි දැන් මම කියවනේ විශේෂයෙන්ම චක්‍ර ටික අවදි වෙනවා කියලා. මේ චක්‍ර අවදි වෙනකොට අපිට ප්‍රශ්නයක් ඇති දූල පුතාලා මොකද්ද මේ චක්‍ර? මොකද්ද මේ දැන් මම කියා හිස වටාර තිනවා කියලා ඒක දම් වර්ණෙන් ඒක සහස්‍රා චක්‍රය. මේ සහස්‍රා චක්‍රය හොඳට අවදි වෙන්න විස්තරණය විස්තරණය වෙන්න එයාට හොඳට මොලේ වර්ධනය වෙනවා එයාට හොඳට බුද්ධිය භාවය ඇති වෙනවා බුද්ධිමතේ බවට පත් වෙනවා දැන් බුද්ධිමත් භාවය ඕනේ අධ්‍යාපනය ලැබන දරුවන්න එහෙනම් සහස්‍රා චක්‍රය හොඳට වර්ධනය වෙනවා සහස්‍රා චක්‍රය වර්ධනය වීම අඩාල වෙන කෙනාට බුද්ධිය සිතීමේ ශක්තිය අඩු වෙනවා එහෙම දෙයක් තියෙනවා අපි කියන්නේ සාමාන්‍ය මෝඩය කියලා ඒක ඒක කිසිම කෙනෙක් මෝඩ වෙන්නේ නැහැ සහස්‍රා චක්‍රයේ මේ අඩු වැඩි වීම හොඳින් සිදු වුණොත් හරි එහෙනම් අපි සහස්‍රා චක්‍රය හොඳට විස්තරණය කිරීමේ ක්‍රම ප්‍රයෝගික කරගත්තා නම් වඩා හොඳින් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. හොඳට විචක්ෂණ ඥානය, අවබෝධ ඥානය එනවා. අවබෝධ ඥානය තමයි වැදගත් වෙන්නේ. එහෙම වුණාම ඉතින් ඔන්න සහස්‍රා චක්‍රය හොඳට දියුම් වෙයි. ඒක තමයි ධම්පාඨ. ඊට පස්සේ හරියටම තුන්වෙනි ඇහැ කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් නළල මැද තියෙනවනේ ආඥා චක්‍රය කියලා එක. ඒක ඉන්දිගෝ වර්ණයක් වනේ. ඒක හොඳට විස්තරණය වුණොත් එහෙම ඒ කෙනාට හොඳට ගැඹුරින් හිතන්න පුළුවන්. සියුම්ව හිතන්න පුළුවන්. අතිශය සියුම් දේවල් පිළිබඳ එයා හිතනවා. ගැඹුරු සියුම් දේවල් සාමාන්‍ය දේ නෙමෙයි. පෙනෙන දේට ඔබට පේන දේවල්. ඒව හොඳට සියුම්ව හිතනවා මේ කියන ආඥා චක්‍රය දිනු කරගත. ඒක ඒකත් වැදගත් වෙනවා අධ්‍යාපන ලැබන දරුවන්ට. ඒක ඉන්දිගෝ වර්ණය. ඒතර මේ දේවල් වැදගත් ළඟට ගෙලවටා තියෙන විසුද්ධි චක්‍රය. මේක නිල් පාටයි කියන්නේ මේක හොඳට විස්තරණය වුණොත් කියන්නේ හොඳට අවදි වුණොත් එහෙම එයාට හොඳ කතිකත්වයක් ඇති වෙනවා. එයාට හොඳට කතා කිරීමේ භාෂණීය හැකියාවක් ඇති වෙනවා. ඒ වගේ හොඳින් කතා කරනවා. එහෙම දෙයක් තියෙනවා. ඒතර දේශන ශෛලියක් හොඳට ඇති වෙනවා. දේශන ශෛලිය භාෂණේ කියන දේ වගේම ලේඛනයේ මේ කියන දේ ඇති වෙනවා මේ කියන විසුද්ධි චක්‍රය ගෙලවටා තියෙන චක්‍රය අවදි වුණා. ඒතර ඒකත් වැදගත් නේ අධ්‍යාපන ලැබන දරුවන්. ඊළඟට පපුව වටා තියෙන කොළපාට චක්‍රය අනාහත චක්‍රය මේ චක්‍රය අවදි වුණොත් මොකද වෙන්නේ? හොඳට අවදි වුණොත් විස්තරණය වුණොත් මොකද වෙන්නේ? එයාට ගණිත මිනිත ක්‍රම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ගණන් කටයුතු තියෙන සංඛ්‍යානයේ සම්බන්ධව ගණිත මිනිත සම්බන්ධව විනුම්කරණයේ සම්බන්ධ මේ හැම දෙයක් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒස ගණිත මිනිත පිළිබඳ අවබෝධය වගේම එයාට ඇත්තම ඕනම දෙයක් හොඳින් අවබෝධ කරගැනීම හොඳ දක්ෂයෙක් බවට පත් වෙනවා. මේ කියන අනාහත චක්‍රය පපුව වටා තියෙනවා. ඊට පස්සේ උදරය වටා තියෙනවා. මණිපුර චක්‍රය කහපාටයි. ඒක හොඳට අවදි වුණොත් එහෙම එයාට ගොඩාක් දුරට ව්‍යාපාරික ඥානය එනවා. ව්‍යාපාරික ඥානය එනවා. ගණිත මිනිත සම්බන්ධ අවබෝධයක් එනවා. ශ්‍රේණියකින් ඒකට කියන අර්ථ කෞශල්‍ය ඥානය. අර්ථ කෞශල්‍ය ඥානය ඇති වෙනවා. අර්ථ කෞශල්‍ය ඥානය කියන්නේ ආර්ථික කුසලතා නමන. ආර්ථිකය වර්ධනය කරගැනීම කුසලතාවයක් එයාට ඇති වෙනවා. ඒ මොකද මේ උදරය වටා තියෙන මණිපුර චක්‍රය හොඳට වර්ධනය වුණාම ඊට පස්සේ තියෙන ඉන වටා තියෙනවානේ ස්වාදිස්ථාන චක්‍රය මේ ස්වාදිස්ථාන චක්‍රය හොඳට වර්ධනය වුණොත් එහෙනම් මේක ඇවිල්ලා පැමිණි පාටින් කලාවට ඉතාම දක්ෂයි කලා කාමී කටයුතු වල ඉතාම දක්ෂ හොඳ කලාකරුවෙක් වෙනවා එතකොට මේ දෙන්නේ ස්වාදිස්ථාන චක්‍රය හොඳට විස්තරණය වුණොත් නැත්නම් අවදි වුණොත් ඊළඟ මූලාධාර චක්‍රය තියෙනවා අපි ගත්තොත් මේ කශේරුකා වේලියේ කටි කශේරුකාව තමයි අමසානම තියෙන්නේ. ඒ කටි කශේරුකාව වටා තියෙන මේ චක්‍රය පොළවත් එක්ක බද්ධ වෙච්ච චක්‍රය. ඒකට කියනවා අපි මූලාධාර චක්‍රය කියලා. ඒ මූලාධාර චක්‍රය රතු පාටයි. තුලපොතල අහලා ඇති කලින් වැඩසටහනේ.
ඒ මූලධාර චක්‍රය හොඳට අවදි වුණොත් එහෙම එයාට හොඳ කායික ස්වස්තිතාවයක් ඇති වෙනවා. කායට හොඳ ෆිට්නස් එකක් ඇති වෙනවා. ඒ වගේම එයාට හැකියාවක් තියෙනවා ක්‍රීඩා කරන්න. එයා ක්‍රීඩාවට බොහොම දක්ෂයි. දුවන්න, පනින්න, කෙලි දෙලෙන් ඉන්න දක්ෂයි බොහොම. ඒතර ව්‍යායාම කරන්න බොහොම කැමතියි. ඒතර ඒ දක්ෂතාව තියෙනවා. දැන් බලන්න දූල පුතාලා ඔයාලගේ ඉස්කෝලේ නැත්නම් පන්ති වල ඉන්න තමන්ගේ යාළුවෝ සහ තමන්. ගැන හිතලා බලන්න එක එක්කෙනාට විවිධ දක්ෂතා තියෙනවානේ. එක්කෙනට තියෙන දක්ෂතාව එකක්, තව කෙනෙකුට තියෙන දක්ෂතාව තව එකක්. ඒ වගේ තමයි එක එක්කෙනාට යම් ආකාරයෙන් විවිධාකාරයේ කුසලතාවයන් තියෙනවා. මේ දක්ෂතා කුසලතා නිසාගේ හැකියාවන් තියෙනවා. මේ හැකියාවන් මේ විදිහට එන්නේ ඇයි? කෙනෙක්ට හොඳ කතිකත්වයක් තියෙනවා, තව කෙනෙක්ට හොඳට සංගීතය පිළිබඳ දැනුමක් තියෙනවා. තව කෙනෙක්ට හොඳ ගණිතය පිළිබඳ දැනුමක් තියෙනවා. මේ එන්නේ අර අර තමන්ගේ තියෙන චක්‍ර අවදි වෙන ප්‍රමාණය පරාසය අනුව තමයි එන්නේ. ඒ වගේම තමයි තව එකක් තමයි තව යන්න පුළුවන් විශ්වල දෙයට දක්ෂයි. ඕනම දෙයකට දක්ෂයි. ඒ කියන්නේ ආගේ චක්‍ර ටික හොඳට අවදි වෙලා තියෙනවා. හොඳ ප්‍රමාණාත්මක පරිමාණාත්මක හොඳට අවදිලා තිබුණා. එයාට සමටම දක්ෂයි. එහෙම ආයෙත් ඉන්නවනේ. ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. ඒතර මේ චක්‍ර අවදිවීම මත මේ විදිහට දක්ෂ වෙනවා වගේම පෙර සාංශාරික පුරුදු මතත් බලපානවා. පෙර සංසාරේ පුරුදු මතත් මේ විදිහට කෙනෙක්ගේ දක්ෂතා කුසලතා වර්ධනය වෙනවා. ඒ වගේම තමන් කරපු පෙර කරපු කුසල් මතත් දක්ෂතා කුසලතා වර්ධනය වෙනවා. නැ සාංශාරික පුරුදු මත, එතකොට පෙර කරපු කුසල් මත, ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කියන චක්‍ර පිහිටා තියෙන විදිහ අනුව මේ චක්‍ර අඩුවෙන් පිහිටියොත් අර දක්ෂතා කුසලතා අඩු වෙනවා, ඌණ වෙලා යනවා. එහෙම තියෙනවා. අපි හිතමු සහස්ත්‍රා චක්‍රය මේ කියන ගෙල වටා තියෙන එක නිල් පාට චක්‍රය යම් ආකාරකින් කුමන හොයදෝකින් මන්දගාමී වුණොත් එහෙම අවදිවීම අඩු වුණොත් එහෙම යාට කතිකත්වයට යා දුර්වලයි. එහෙම දෙයක් තියෙනවා. එහෙම ලක්ෂණ තියෙනවා. එතකොට මං කවද වාසනා ගුණය මත තියෙනවා, තමන්ගේ පෙර සංසාරේ තියෙන වාසනා ගුණය මත, පෙර පිම්බලයේ මත තියෙනවා, ඒ වගේ තමන්ගේ චක්‍ර අවදිවීම සහ අවදි නොවීම මත තියෙනවා. ඒ වගේම ජාන, ජාන කියන්නේ තමන්ගේ අම්මා තාත්තගේ පරම්පරාවෙන් එන ජාන ගුණය තියෙනවා. ඒ ගුණය මතත් යම් යම් දරුවන්ට මේ කියන දක්ෂතා කුසලතා තියෙනවා. මෙන්න මේ දේවල් උපමට්ටම් වෙන්නේ පෙර පාසල, පාසල මුල් කරගෙන. ඒක වඩා වැදගත් වෙනවා. පාසලේ තම ගුරුවරු තමයි මේ දක්ෂතා කුසලතා හඳුනගන්නේ. මුලින්ම පෙර පාසල ගුරුවරු, ඊට පස්සේ සංකීර්ණ පාසලේ ගුරුවරු මේ දරුවගේ දක්ෂතා කුසලතා හඳුනාගෙන ඒ ඔස්සේ අවශ්‍ය කරන පරිසරය හදනවා. ඒ නිසානේ අපි කියන්නේ පාසල කියන වචන හැදෙන්නේ පා කියන්නේ දිශාව, සැල කියන්නේ ස්ථානය. දිශාව හදන තැන. අපේ ජීවිතේ අපේ ගමන් මගේ ඉදිරි දිශාව කොහොමද හදන්නේ? දිශා නැති කොහොමද හදන්නේ? ඒ තැනට තමයි ඇත්තරම පාසල කියලා කියන්නේ. ඒතකොට එහෙම ගත්තහම දැන් ඔන්න බෝධි පූජාවක මූලික හරය මේකයි. එතන මේ බෝධි පූජාව මේකෙන් තුලින් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වස්තු පූජාවයි ස්තුති පූජාවයි දෙකම කරලා. වස්තු පූජාව සිදු කරන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්. මොකද බුදුරජාණන් වහන්සේට කරන ප්‍රධාන ප්‍රතිපත්ති තුනක් තියෙනවා. දූල පුතාල විශේෂයෙන්ම දැනගන්න. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරන ප්‍රධාන ප්‍රතිපත්ති තුනක්. එකක් වැඳීම. අපි බුදුන් වඳින්න ඕනේ. දැන් බර බුදුරජාණන් වහන්සේ මේ වන විට 2566ක් වෙනවා පරිනිර්වාණයට පත් වෙලා. පරිනිර්වාණයට පත් වෙලා. නමුත් ලෝක වාසීන් හැම කෙනෙක්ම තුන් ලෝකෙම වඳිනවනේ. දෙව් බඹුන් වඳිනවා, මිනිසුන් වඳිනවා. එහෙනම් ඒ මොකද? වඳින්න සුදුසෙක් ඉන්න. එහෙනම් වඳින්නේ. එහෙනම් වන්දනා කරන්න සුදුසුයි බුදුරජාණන් වහන්සේ. අපි වඳින්නේ ඒකයි. දෙක තමයි උදන්ඩ පිදීම. පිදීම තමයි අපි දාන් පෑන් ඒ වගේම සපිරිකර මේ දේවල් පූජා කරනවානේ. පහම් පූජාව කරනවා. ඇතරින් ගියව සුවඳුන් පූජා, මල් පූජා මේ ඔක්කොම පූජා. උදන්ඩ සුදුසුයි. නම් පිදීම තමයි ඔන්න බෝධි පූජාවදී වැඳීමයි පිදීමයි දෙකම බෝධි පූජාව තුළ වෙනවා. ඊළඟ කාර්ය ප්‍රතිපත්ති. ප්‍රතිපත්ති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා තියෙනවානේ. ධර්මයක් දේශනා කළා තියෙනවා. ඒ ධර්මය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ හොඳ මාර්ගෝපදේශක. එයා පැහැදිලි මාර්ගයක් දේශනා කළා, ධර්ම මාර්ගයක්. ඒ ධර්ම මාර්ගය ගත්තම මේ ධර්මයේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී මුකෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ කොච්චර තියෙනවද? 84,000ක් තියෙනවා. 84,000ක ධර්මස්කන්ධයක් තියෙනවා. ඒක ඒ කියන 84,000ක ධර්මස්කන්ධය මිනිසුන්ට දෙවියන්ට වැදගත් වෙනවා. මෙලෝ වැදගත් වෙනවා, පරලෝ වැදගත් වෙනවා. ඒකනේ අපි බුදු දහම කියන්නේ, බෞද්ධ දර්ශනය. නෑ ඒ දහම අවබෝධ කරගෙන ඒ තුලින් දෙව තුන්වෙනි කාර්යමක ප්‍රතිපත්තියනේ. පළවෙනි එක වැඳීම, දෙවෙනි එක පිදීම, තුන්වෙනි එක ප්‍රතිපත්ති. බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ ප්‍රතිපත්ති පිළිපදන්නත් ඕනේ. ඒතර අපි කොච්චර බෝධි පූජා තිබ්බත්, කොච්චර පූජා වස්තු පූජා කළත් කරන්නේ අපි මේ ප්‍රතිපත්ති නැත්නම් ප්‍රතිපත්ති ගැන අපි පන්සිල් රකින්න ඕනේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න ඕනේ. දානීය ප්‍රිය වචනය, අත්තචරයව සමානාත්මතාව කියන සතර සංග්‍රහ වස්තු වඩන්න ඕනේ. මෙන්න මේ දේවලුත් කරන්න ඕනේ. ඒකත් හොඳින් මතක තියාගන්න. එහම කළොත් තමයි සියල්ලම වඩා සාර්ථක වෙන්නේ. ඒතකොට ධර්මයේ පිළිපදන්න නැතුව පූජා විතරක් තියලා බෑ. ඒතකොට ඒ නිසා මේ විභාගයක් ලං වුණු පමණින්ම බෝධි පූජා ලැබීමම වැදගත් වෙන්නේ නැහැ.
බෝධි පූජා දෙන්න හැමදාම කියන්නේ හැම අවස්ථාවෙම කරන්න ඕනේ. තමන්ට පුළුවන් හැම අවස්ථාවෙම අඩමුදරින් පොයි දවසේවත් කරන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පුළුවන් හැම වෙලෙම කරලා කමන්නේ. ඒක කෙම්මුර දවස් සෙනසුරාදා බදාදා කියලා විශේෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් කොයි වෙලේද බෝධි පූජාවක් තිබ්බට කමන්නේ. අර මම කියපු උපචාර විදි සියල්ල සමගි. ඒක කමන්නේ. ඒක තමන් විභාගයකට ලිව්වත් නොලිව්වත් බෝධි පූජාවක් තිබ්බට වරදක් වෙන්නේ නැහැ. විභාගෙ ලීම තුලින් වැදගත් වෙන්නේ තමන්ට අමතර ඒ තුලින් අන්නයට වඩා තමන්ට අත්‍යවශ්‍යතාවයක් වෙනවා නේද? ඒ අවශ්‍යතාවය වඩා හොඳට සපුරා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒකයි වඩා වැදගත්. ඒතකොට විභාගයක් සඳහා බෝධි පූජාව තිබු බවම විභාගය සමත් වෙන්න බෑ. ඒකට අවශ්‍ය මූලික පසුතලයේ සැකසෙන්න ඕන දුල පුතාල දන්නවා. විභාගයක් කියන්නේ එක පාට එන දෙයක් නෙමෙයි. එක දිගු කාලීනව කරන දෙයක ප්‍රගුණ කර ගැනීමෙන් එන දෙයක්. ඒතකොට දැන් සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නේ එකේ පන්ති ඉඳලානේ. කරන ඉගෙන ගන්න දේවල් සාමාන්‍ය පෙළ විභාගයට. උසස් පෙළ විභාගයට ලියන්නේත් ඒ වගේ. සාමාන්‍ය පෙළෙන් පසුව තියෙන සියලු දේ අඩංගු වෙන උසස් පෙළ. ඒතකොට මේවා මේ දිගු කාලීනව කරන ප්‍රගුණ කිරීම. ඒ ප්‍රගුණ කිරීම නිසි විදිහට නිසි කලට පාඩම් කරන්න ඕනේ, මතක තබා ගන්න ඕනේ හොඳින්, තමන්ගේ අභ්‍යාස හොඳට කරන්න ඕනේ. ඉතින් යනුව දූල පුතාල හිතන්න ඕන දෙයක් තමයි බෝධි පූජාව තැමූ පමණින් විභාගයක් සමත්ති මොහොත තමන්ගේ බලාපොරොත්තුවක් අභිලාෂයක් ඉෂ්ට වීමම වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන පන්නරයක් ගැනීම සහ ආශිර්වාදය ගැනීම සඳහා පමණයි අවශ්‍ය වෙන්නේ. නමුත් තමන්ට ඒ විදිහේ මහත් වූ කුසලයක් අත්පත් කර ගන්න පුළුවන්. ඒ කුසලයත් එක්ක තමන්ගේ හිතේ පැහැදීමත් එක්ක තමන් පාඩම් වැඩ කටයුතු කිරීම තුළින් ලබන ආධ්‍යාත්මික ශක්තියේ බලමහිමය තුළින් ඔන්න තමන්ට වඩා හොඳින් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඵල කර ගන්න පුළුවන් වෙනවා. මේ සියල්ල අන්තර්ගත වෙනවා. ඒ නිසා තමයි බෝධි පූජාවත් තබනකොට මෙන්න මේ කාරණා ගැන වැඩිපුරම සැලකිලිමත් විය යුත්තේ.